ඒකයි බය නැතුව මං කාටුනත් නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක්ම රෙකමන්ඩ් කරන්නේ. සැමදා අලුත් වන නොකිය. අද අලුයම 2:34ට පමණ භූකම්පනය හටගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළේ සිට කිලෝමීටර 250ක් දුරින් වූ ඉන්දියන් සාගරයේ. රික්ටර් මාපකයේ 5.4ක ප්‍රබලත්වයෙන් සටහන් වූ භූකම්පනයේ අපකේන්ද්‍රය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් පමණ පොළව අභ්‍යන්තරයේ සටහන්ව තිබුණා. භූකම්පනයේ බලපෑම දකුණු පළාතේ ගාල්ල, මාතර සහ අම්බන්දුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට දැනී තිබුණා. මාතර පිටබැද්දර, කුඩගල හේන සහ දෙයියන්දර ප්‍රදේශවාසීන් පවසන්නේ භූකම්පනය තම ප්‍රදේශවලට හොඳින් දැනුණු බවයි. මට ආවා එකපාරට සද්දිකුත් එක්ක මගේ නිජයගත්තු ඇඳ ගැස් වුණා. සිවිලිමින් වැටෙන බැලි වගේ නිකන් රොඩු වැටෙන ගතියත් මට දැනුණා. පහමාට විතර මම මේ කුස්සියේ කැම්පිසිමින් හිටියේ. මම රයිස් කුකර් එක ගහලා තියුනේ. රයිස් කුකර් එක තියුණු පැත්තෙන් සබ්දයක් ආවා. නිකන් දෙදුරුම් කන වගේ එහෙම සද්දයක් ආවා. මං එපාර බැලුවා රයිස් කුකර් එකේ මොකක් හරි දෝෂයක් දෝ කියලා. එපාර නෑ, ආයිමත් ඒ සද්දය ආවා. මේ මගේ ඇඟට නම් දැනුනේ නෑ. මේ කුස්සියේ තිබුණ බඩු සෙලවෙන සද්දය තමයි දැනුනේ. පහයි 25 නැත්තම් පහයි 30 පමණ තමයි මේ වෙලාව. මං හොඳ අවදියෙන් හිටියේ. මට හොඳට තේරුණා ඒක. දොරවල් සරාංගාලා ගියාක පාරට. කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට සුනාමි තත්ත්වයන් ඇති වූයේ නැහැ. අදිරටත් මේ වගේ සුළු කම්පන තත්ත්වයක් නැතිවීමට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් කිසිසේත්ම බිය විය යුතු තත්ත්වයක් නෙමෙයි. සුනාමි තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව කොහෙත්ම මේ සිද්ධියෙන් පස්සේ නැහැ. දැනට තව පසු කම්පන වාර්තා වෙලත් නැහැ. භූවිද්‍යා හා පතල් කාර්යංශය පවසන්නේ ඉන්දු ඔස්ට්‍රේලියානු තලයේ ඉන්දියාව උතුරු දිසට චලනය වීමත් ඔස්ට්‍රේලියානු කලාපය ඊසාන දිසට චලනය වීම නිසා මෙම භූකම්පනය සිදුවන්නට ඇති බවයි. කවර හේතුවක් නිසා භූමිකම්පය ඇතුණාද කියලා අපට හරියටම කියන්න අමාරුණක්. විශේෂයෙන්ම ඉන්දු ඔස්ට්‍රේලියානු තලයේ ලංකාවට ගිනි කොන දිගෙන් විහිදලා තිබෙන මේ කලාපය තුළ සුළු භූමිකම්ප තත්ත්වයන් නිරන්තරයෙන්ම මීට පෙරත් වාර්තා වෙලා තිබුණා. ඒ අනුව ඇතැම් විට ඉන්දු ඕස්ට්‍රේලියානු තලයේ ඉන්දියාව ප්‍රදේශයේ උතුරු දෙසට චලනය වීම සහ ඕස්ට්‍රේලියානු කලාපය ඊසාන දෙසට චලනය වීම නිසා ඇතිවන සුළු වික්‍රියා තත්ත්වයක් නිසා මේ ඇතිවීම සිදුනා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් තල මායිම් සම්බන්ධ මෙම අධ්‍යනයන් තවම ඉතාමත්ම මූලික අවස්ථාවේ තිබෙන්නේ. මගේ විශ්වාසය ඇක්සිස්.